ज्ञानंगेद पुत्रेण अंगेद शुद्धात्मेन अंगेद नामे अपस्वामीन वन ज्येष्ठ वहांसेगे वर प्रसाद देवी पियानंगे प्रेमयात शुद्धात्मेन अंगे सहभागी कमत ओब सियालन समग पवतीवा ओब समगद पवतीवा दावित राजपुरोन ख्रिस्तुत वहांसे मेलोवट वैडिये सेक अद आगमन समे सत्रवन इरुदिनाई අද දේ වචනය තුලින් අපට දකින්න ලැබෙන්නේ දෙවියන් වහන්සේ මිනිස් අපේක්ෂාවෙන් අභිබවා ක්‍රියා කළ බවයි. උන්වහන්සේ දාවිත් රජපුරෙන් තම ඒක ජනිත පුත්‍රයාණන් මෙලොවට එවා වදාළසේක. ක්‍රිස්තුස් වහන්සේ තුළු යුදා ජාතිකය හා අන්‍ය ජාතිකයා සමග කළසේක. අපගේ ගැලීම සඳහා උන්වහන්සේ මිනිස් බව ගත්සේක. සියලු දේ කළ හැකි සම්මිඳුන් තුල අපගේ විශ්වාසය තබා සදා ජීවනයේ රසය මෙලොදිම බිඳ ගැනීමට හැකිවන පිණිස අවශ්‍ය වරම්පතා මෙම දිව යාගයට බැති සිටින් සහභාගී වෙමු. මෙතුමු යාගයට සුදුසුකම් ලබන්නට අපි අපගේ වැරදි මතක් කරලා ඒවට දෙවි පියනන් වහන්සේගෙන් සමාව අයද සිටිමු. සියලු බලතිතිබයන් වහන්සේටද සහෝදර වර්ණී ඔබටද මා පෞකල බව කියමි. සිතින් වචනෙන් ක්‍රියාවෙන් සහ අතපස කිරීමෙන් බොහෝ පෞකලෙමි. ඒ මාගේ වරදින්ය මාගේ වරදින්ය මාගේ මහත් වරදින්ය. එහින් භාග්‍යවන්ත කණ්ඩමරිය තුමියද සිරිසුරු දූතයන් හා ශුද්ධවන්තයන්ද මාගේ සහෝදර වර්ණී ඔබද මෞදේසා අපගේ ස්වාමීන් වන දෙවියන් වහන්සේට යාඥා කරන මෙන් අවනත වෙල්ලා සිටිමි. සිරුබල තිතිබෙන් වහන්සේ අපට කරුණා කර අපගේ පව්කමා කර සදා ජීවනයේට අප පමුණුවන සේක්වා. ආමේ. ස්වාමිනී කරුණා කළ මැනව ක්‍රිස්තුනි කරුණා කළ මැනව ස්වාමිනී කරුණා කළ මැනව අපි යාඥා කරමු. දෙවි ස්වාමිනී ස්වර දූතයා සැලකළ වචනේ ඔබගේ පුත්‍ර වූ ක්‍රිසුන් වහන්සේගේ මාංශගත වීම දැනගත් අප උන්වහන්සේගේ දුප්‍රාප්තිය හා කුරුසිය උදෙසා මෝක්ෂ ප්‍රතාප මහිමතාවෙන් මාංශස්ථානයේ ලබන ලෙස අපගේ ආත්මයන් ඔබගේ කරුණා ප්‍රසාදයට හේතු යුක්ත කොට වදාළ මැනව මෙකී දේව භාෂදාත්මයන්න් සමග එකම දෙවියන් වහන්සේට වැඩසිරින්නා වූද රජකම් කරන්නා වූද ඔබගේ පුත්‍රයන් හා අපගේ ස්වාමින්ද වන ජේසු ක්‍රිස්තුන් වහන්සේ දේශාම අපට ලැබේවා. ආමේ. ස්වාමින් වහන්සේ දාවිද්ගේ වංශය සදාටම ස්ථිර කරනසේක. සාමුවෙල්ගේ දෙවන පොතෙන් උපුටාගත් කොටසකි. දාවිද් රජුගේ සියලු සතුරන්ගෙන් සමිධාන වහන්සේ ඔහුට හැම අතින්ම නිදහස දුන් පසු ඔහු සිය නිවසේ වාසය කළේය. එසේ සිටින අතර රජතුමා නාතාන් නම් දිවැසිවරයාට කතා කොට මෙන්න මම දැන් කිහිරිගෙයක වසමි. එහෙත් දෙවියන් වහන්සේගේ ගිවිසුම් කරඬුව තවමත් කූඩාරමක් ඇතුලේ තිබේ යයි කීවේය. එවිට නාතාන් පිළිතුරු දෙමින් ඔබ ගොස් ඔබේ සිතේ තිබෙන සියල්ල කරන්න. මන්ද සමිධානම් වහන්සේ ඔබ සමග වැඩ සිටින සේකයයි රජුට කීවේය. තවද එම රාත්‍රියේ සමිධානම් වහන්සේගේ පණිවිඩය නාතාන් වෙත පැමිණියේය. උන්වහන්සේ මෙසේ වදාළ සේක. නුඹ ගොස් සමිධානම් වහන්සේ මෙසේ කියන සේකයයි මාගේ මෙහෙකරුවන දාවිඩ්ට කියන්න. මාගේ වාසස්ථානයේ සඳහා මට මාලිගාවක් ගොඩනගන්නට යන්නේ නුඹද? මාගේ සෙනඟ වන ඊශ්‍රායෙල් කෙරෙහි අධිපතියා වන පිණිස තන බිමෙහිද බැටළුවන් පස්සේ යාමෙන්ද මම නුඹ කැඳවා ගතිමි. නුඹ ආගිය හැම තැනින්ම මම නුඹ සමග සිට නුඹේ සතුරන් නුඹේ ඉදිරියේ හිසිඳ දැමුවෙමි. මිහිපිට සිටින උත්තමයාණන්ගේ නාමයෙන් උසස් නාමයක් ඔහුට සලසා දෙන්නෙමි. මාගේ සෙනගමන ඊශ්‍රායෙල් ඔහුටම හිමි ස්ථානයෙහි වාසය කරමින් තවත් බැහැර කරනු නොලබන ලෙස මම ඔවුන්ට ස්ථානයක් නියම කොට
ඔවුන් ස්ථීර කොට පිහිටුවන්නෙමි. දුෂ්ටයෝ පෙරකලාසේ තවත් ඔවුන්ට හිරිහැර නොකරන්නාහ. එසේ කරන්නේ මා ඊශ්‍රායෙල් කෙරෙහි වීර පුරුෂයන් පත් කළ කාලයේදී මෙන්ය. නුඹේ සියලු සතුරන්ගෙන් නිදහස ලැබෙන්නට සලස්වන්නෙමි. ඇරුත් සම්විධාන වහන්සේ නුඹට වංශයක් උපදවා දෙන බව සම්විධාන වහන්සේම නුඹට දන්වනසේක. නුඹේ වංශය රාජශ්‍රීයද මා ඉදිරියේ සදාටම ස්ථීර කරනු ලබන්නේය. නුඹේ සිංහාසනය සදාට පිහිටවනු ලබන්නේය. දේව වචනේ මෙසේය. දියන් වහන්සේට ස්තෝත්‍ර වේවා. සමිදුනි, ඔබේ තිරපෙම ගැන මම සදහටම ගයන්නෙමි. සමිදුනි, ඔබේ තිරපෙම ගැන මම සදහටම ගයන්නෙමි. සමිදුනි, ඔබේ තිරපෙම ගැන මම සදහටම ගයන්නෙමි. ඔබේ විශ්වාසවන්තකම පරපුරට පවසන්නෙමි. ඔබේ තිරපෙම සදහටම පවතින බව මම ඒකාන්තයෙන් පිළිගනිමි. ඔබේ විශ්වාසවන්තක මහසමේ තිරසර බව මම දනිමි. සමිදුනි, ඔබේ තිරපෙම ගැන මම සදාටම ගයන්නෙමි. ඔබ මෙසේ වදාළසේක. මා තෝරාගත් තැනැත්තා සමග මම ගිවිසුමක් කළෙමි. මාගේ සේවක දාවිත මම මෙසේ දියුලෙමි. මම ඔබේ පෙළපත සදහාට පිහිටුවන්නෙමි. පරපුරෙන් පරපුරට ඔබේ සියසුන ගොඩනගන්නෙමි. සමිදුනි, ඔබේ තිරපෙම ගැන මම සදහටම ගයන්නෙමි. ඔහුමට මොර ගසන්නෙමි. ඔබ මාගේ දෙවිදානෝය, මාගේ පියානෝය, මාගේ ආරක්ෂක පර්වතයානෝයයි කියන්නේය. මම ඔහුට සදහටම ප්‍රේම කරන්නෙමි. ඔහු දෙසා මාගේ ගිවිසුම ස්ථිර පවත්නේය. සමිදුනි, ඔබේ තිරපෙම ගැන මම සදහටම ගයන්නෙමි. පාවුලතුමන් විසින් රෝමවරුන්ට ලියන ලද හසුනෙන් කොටසකි. දෙවියන් වහන්සේට මහිමය වේවා. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ පිළිබඳ පණිවුඩය හා මා දේශනා කළ සුභාසන අනුව දීර්ඝ යුගයන්හි සැඟවී තිබී දැන් එළිදරව් කොට ඇති අභිරහස අනුවද ඔබ ඇදහිල්ලෙහි ස්ථිර ලෙස පිහිටුවීමට උන්වහන්සේ පොහොසත් වන සේක. දැන් වනාහි ඒ අභිරහස දිවසිවරයන්ගේ ලියවිලි වලින් අනාවරණය කර ඇත. සියල්ලෙන්ම අදහා කීකරු වන පිණිස සදාතන දෙවියන් වහන්සේගේ ආඥාවෙන් එය සකල ජාතීන්ට ප්‍රකාශ කොට ඇත. සකල ප්‍රඥාවෙන් යුක්ත වූ අසම සම දෙවියන් වහන්සේට ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කරුණ කොටගෙන සදහටම මහිමය වේවා. ආමෙන්. දේව වචනේ මෙසේය. දෙවියන් වහන්සේට ස්තුති වේවා. Alleluia, 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 Alleluia. බලන්න, මම සමිදානන්ගේ දාසිය වෙමි. ඔබ පැවසූ ලෙස මට ඉටු වේවා. හලෙලුයා, 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 හලෙලුයා. ස්වාමින් වහන්සේ ඔබ සමග වෙනසේක්වා. ඔබ සමගද වෙනසේක්වා. සුවිශේෂක ලූක්තුමන් විසින් ලියන ලද දේව වාක්‍ය නම් මෙසේය. ස්වාමිනි, ඔබ වහන්සේට මහිමය වේවා. සවැනි මස ගාබ්‍රියෙල් නම් දේවදූතයා දිව්‍යන් වහන්සේ විසින්
ගලීලේ නාසරෙත් නම් නුවර විසු දාවිත් රජ පරපුරෙන් පැවතෙන ජෝසප් නම් මිනිසෙකු හට විවාහ ගියසුම් දී සිටි කන්‍යාවක වෙත යවන ලදී. ඒ කන්‍යාවගේ නම මරියාය. දේවදූතයා ඈ සිටි තැනට පැමිණ විපුල ප්‍රසාදලත් උත්තමිය ඔබට මංගල වේ. සමිඳනන් වහන්සේ ඔබ සමගයයි කීය. එහෙත් ඈ ඒ වදන් අසා අතිශයින් කැළමි. මේ කෙබඳු ආචාරයක් දැයි සිත සිතා සිටියාය. දේවදූතයා ඈට කතා කොට මරියාවෙනි බිය නොවන්න. ඔබ දෙවන් වහන්සේගෙන් වරප්‍රසාද ලද්දෙහිය. මේ බලන්න ඔබ පිළිසිඳගෙන පුතෙකු ලබන්නේහිය. උන්වහන්සේට ජේසුස් යන නාමය තබන්න. උන්වහන්සේ ශ්‍රේෂ්ඨ වෙනසේක පරමෝත්තමයන්ගේ පුත්‍රයාණෝ යයි කියනු ලබනසේක. උන්වහන්සේගේ පිය වූ දාවිද්ගේ සිංහාසනය දෙවි ස්වාමින් වහන්සේ උන්වහන්සේට ප්‍රදානය කරනසේක. උන්වහන්සේ ජාකොබ්ගේ වංශය කෙරෙහි සදහටම රජකම් කරනසේක. උන්වහන්සේගේ රාජ්‍ය කෙල්ලවරක් නොදක්නේ යයි කීය. එවිට මරිතුමී දේවදූතයාට කතා කොට මට පුරුෂයෙකු නැති බැවින් මෙවැන්නක් කෙසේ විය හැකිදැයි ඇසුවාය. දේවදූතයා ඈට උත්තර දෙමින් ශුද්ධාත්මයන් වහන්සේ ඔබ කෙරෙහි පහළ වනසේක. පරමෝත්තමයන්ගේ ආනුභාවයේද ඔබ වසාගන්නේය. එහෙයින් උපදින පරිශුද්ධ දරුවා දෙවන් වහන්සේගේ පුත්‍රයාණෝ යයි කියනු ලබනසේක. බලන්න ඔබ ඥාතිවරිය වන එලිසබෙත් ඇගේ මහලු වයසේදී පුතෙකු පිළිසිඳ ගත්තාය. වඳයයි කියනු ලැබූ ඇයට දැන් සවැනි මාසය. මක් නිසාද? දෙවන් වහන්සේට නොකළ හැකි කිසිවක් නැතැයි කීවේය. මරිතුමි කතා කරමින් බලන්න මේ මම ස්වාමින් වහන්සේගේ දාසිය වෙමි. ඔබ පැවසූ ලෙසම මට සිදුවේ වායි කීවාය. එවිට දේවදූතයා ඈකරෙන් වෙන්ව ගියේය. සමිඳනන් වහන්සේගේ සුභාරංචිය මෙසේය. ක්‍රිස්තුනි වහන්සේට ප්‍රශංසා වේවා. සීනු හඬින් ලොව පිපිදෙනවා. නත්තල දොර ළඟ හිනහෙනවා. ඒ ගීතිකාවේ වදන් පෙළ අද දවසට කදිමට ගැලපෙනවා. මොකද හෙට නත්තල්. අද ආගමන කාලේ හතරවන ඉරිදා දිව්‍ය පූජාවටයි අපි සහභාගී වන්නේ. අපි සමන් දුන්නු පළමුවන දේව ප්‍රකාශනයේ කොටස් දෙකක් තියෙනවා. පළවෙනි කොටස තමයි දාවිත් රජතුමා සූදානම් වෙනවා දෙවන් වහන්සේට දේව මාලිගාවක් හදන්න. දෙවන කොටසෙහි දෙවන් වහන්සේ මතක් කරලා දෙනවා දාවිත්ව තෝරාගත්තේ කොහොමද කියලා, සහ දෙවන් වහන්සේ පොරොන්දුවක් දෙනවා නුඹේ සිංහාසනය සදහටම පවතිනවා කියලා. අන්න ඒ පොරොන්දුව ඉෂ්ට වීම තමයි සුදෝ සුවිශේෂ පාඨය තුළ සඳහන් වෙන්නේ. ජේසුස් වහන්සේගේ උත්පත්තියත් එක්ක. මොකද ජේසු උපදින්නේ දාවිද්ගේ පෙළපතින්. අපි ගමු පළමුවන දේව ප්‍රකාශනය. දාවිත් රජතුමා කල්පනා කරන දවසක් දේව තමන්ගේ රජමාලිගාවේ ඉදදී මම නම් සැපවත් මාලිගාවක ඉන්නවා, නමුත් දෙවන් වහන්සේගේ වැඩ සිටීම සංකේතවත් කරන ගිවිසුම් කරඬුව තියෙන්නේ කූඩාරමක. පුරාණ ගිවිසුමේ දෙවන් වහන්සේගේ වැඩ සිටීම සංකේතවත් කළේ ගිවිසුම් කරඬුව. ඒ ගිවිසුම් කරඬුවේ තිබුණේ මෝසෙස්ට දෙවන් වහන්සේ විසින් ලබා දුන්නු ගල්පූරු දෙක. ඒ ගල්පූරු වල අඩංගු වුණේ දසපනත. ඒ ගල්පූරු දෙක සහ ආරොන්ගේ සැරෑටිය සහ මන්නා වලින් ස්වල්පය. ඔක තමයි ගිවිසුම් කරඬුවේ තිබුණේ. ඔය කරඬුව තිබුණේ කුඩාරමක. ඉතින් ඒකයි දාවිත් හිතන්නේ මම රජමාලිකාවක ඉන්නවා, දෙවන් වහන්සේගේ ගිවිසුම් කරඬුව කුඩාරමක. ඒ නිසා මම දෙවන් වහන්සේට දේව මාලිගාවක් හදන්න ඕන. ඒක බොහොම සාධාරණ සිතිවිල්ලක්. දාවිත් තමයි මා ප්‍රේමවන්තේනි ඊශ්‍රායල් දේශයේ හිටපු බලවන්තම ශ්‍රේෂ්ඨතම රජ. ඔහු විතරයි මුළු ඊශ්‍රායල් දේශයේම එක්සේ සත්කලි. අනිත් කිසිම රජ කෙනෙක්ට බැරුව ගියා. ඉතින්
දාවිත් එහෙම හිතන එක සාධාරණයි. මම දෙවන් වහන්සේට දේව මාලිගාවක් හදන්න ඕන. ඔහු සිහින මාලිගාවක් හදනවා. මොකද මේ මාලිගාව මුලින්ම හැදෙන්නේ තමන්ගේ සිතවිලිවල. ඔහු මෙහෙම කල්පනා කරද්දී නාතන් දිවසිවර ලබා දෙවන් වහන්සේගේ කැමැත්ත විමසනවා. මුලින්ම නාතන් දිවසිවරයාට කිව්වහම නාතන් කියනවා ඔබ සිතේ තියෙන දේ ඉෂ්ට කරන්න දෙවන් වහන්සේ ඔබත් එක්ක ඉන්නවා කියලා. නමුත් ඇත්තටම ඒක දෙවන් වහන්සේගේ කැමැත්ත නෙමෙයි නාතන්ගේ සිතවිල්ල. එදා රාත්‍රියේම නාතන්ට කතා කරනවා දෙවන් වහන්සේ. කතා කරලා කියනවා දාවිත්ට ගිහිල්ලා කියන්න. මාගේ මෙහෙකරුවා වන දාවිත්ට ගිහිල්ලා කියන්න. උඹ නෙමෙයි මං උදෙසා මාලිගාවක් හදන්නේ. දේව මාලිගාව හදන්නේ ඔබ නෙමෙයි. මොකද දෙවන් වහන්සේගේ සැලසුම් අපේ සැලසුම් වලට වඩා වෙනස්. දාවිත් මොනතරම් ලස්සන සිහින මාලිගාවක් හැදුවත් දෙවන් වහන්සේගේ සැලසුම උනේ දාවිත්ගේ පුත්‍රයා වුණ සලමොන් ලවා දේව මාලිගාව හදන්න. එනිසා දාවිත්ට මතක් කරනවා දෙවන් වහන්සේ දාවිත්ව තෝරගත්තේ කොහොමද කියලා. බෝමව තෝරගත්තේ බැටලුවන් බල බල ඉද්දී. ඒ දුප්පත් තැනකින් ඔබව ගත්තේ දෙවන් වහන්සේ මතක් කරලා දෙනවා. අප්‍රේමවන්තේනි අපිත් යම් තැනකට ආවහම මුල අමතක වෙනවා. දෙවන් වහන්සේ විටින් විට අපට මුල මතක් කරලා දෙනවා. දාවිත් රජතුමාටත් කළේ ඒකයි. අද පළමුණ කීවීම අවසාන භාගයේ දෙවන් වහන්සේ මතක් කරනවා ඊශ්‍රායල් කෙරෙහි අධිපතියා වන පිණිස තනබිමෙන්ද බැටලුවන් පස්සේ යාමෙන්ද මම නුඹ කැඳවා ගතිමි. නුඹ ගිය හැම තැන්හිම මම නුඹ සමග සිටියෙමි. නුඹේ සතුරන් නුඹ ඉදිරියෙන් සිඳ දැමුවෙමි. උඹේ සතුරන්ව සිඳ දැබුවේ මමයි. උඹේ හැකියාවකින් නෙමෙයි. දෙනස්සේ මතක් කරලා දෙනවා. දාවිත් රජමාලිගාවේ ඉඳන් තමන් මුදුන වෙන්න ගියානේ. මම හදන්න ඕන දෙවන් වහන්සේට මාලිගාවක් කියලා. දෙවන් වහන්සේගේ සැලසුම තුළ ඒ මාලිගාව හදන වැඩේ තියෙනවා. දාවිත්ගේ සිහින මාලිගාව බිඳ වැටෙනවා. ඒ වගේම සුදු සුශේෂ පාටි තුළ මරියතුමීගේ සිහින මාලිගාත් බිඳ වැටෙනවා. දෙවන් වහන්සේගේ කැමැත්ත තුළ දෙවන් වහන්සේගේ සැලසුම් තුළ අපේ ජීවිතෙත් ඒ වගේ සමහරලාවට අපි ඉරි ගහලා කොටු ගහලා හදන මාලිගා අනාගතය පිළිබඳ සැලසුම් දෙවන් වහන්සේගේ කැමැත්තට එකඟ නැත්නම් බිඳ වැටෙනවා. මරිතුමීගේ සිහින මාලිගා වුණේ මොකද්ද? ජුසේතුමත් එක්ක විවාහ ගිවිසගෙන ලස්සන පෞල් ජීවිතයක් ගත කරන එක. ඔවුන් හිතන්නේ නැති ජුසේතුමා දැන් වඩුවෙක්නේ. පුංචි පුතාට ලස්සන කොට් එකක් හදලා පුංචි ගෙයක් හදලා ඔවුන් ලස්සන පෞල් ජීවිතයක් ගත කරන්න. ඒ මාලිගා ඔක්කොම බිඳ වැටෙනවා දෙවන් වහන්සේගේ සැලසුම් එක්ක. ගාබ්‍රියෙල් දේවදූතයා මරියමන් වහන්සේට මංගලම් කීමේ අවස්ථාවයි අද සුදු සුවිශේෂ පාටිය සඳහන් වුණේ. ගාබ්‍රියෙල් නම් දේවදූතයා දෙවන් වහන්සේ විසින් ගලීලී නාසරෙත් නම් නූර විසු දාවිත් රජ පරපුරෙන් පැවතෙන ජෝසප් නම් මනුෂ්‍යෙකු හට විවාහ ගිවිසුම් දී සිටි කන්‍යාවක වෙත යවන ලදී. කරුණු ගොඩයි. එකක් නාසරෙත් නුවර. නාසරෙත් කියන්නේ පුංචි නුවරක්. සඳහන් වෙන ඉතිහාසයේ මිනිසුන් 480ක් විතර හිටියේ කියන නාසරෙත් නුවර. එතරම් පුංචි නගරයක්. එහි දාවිත් රජ පරපුරෙන් පැවතෙන ජෝසප්. එතකොට පිසුන වහන්සේ එන්නේ දාවිත් රජ පරපුරෙන්. දාවිත්ට දුන්නු පොරොන්දුව නුඹේ සිංහාසනය සදහටම පවතිනු ඇත. ඒ සිංහාසනය පවතින්නේ ක්‍රිස්තුන් වහන්සේ තුල. මත ක්‍රිස්තුන් වහන්සේ සදාතනිකයි. ඒ සිංහාසනය කඩා වැටෙන්නේ නැහැ. ක්‍රිස්තුන් වහන්සේගේ සිංහාසනය. මරියතුමී තමන්ගේ
එකම පුත්‍රයාව මෙලොවට බිහි කරන්නට දෙවන් වහන්සේ විසින් තෝරාගත් තැනැත්තිය. ඒකයි ගාබ්‍රියෙල් දේවදූතයා කියන්නේ විපුල ප්‍රසාදලත් උත්තමිය ඔබට මංගල වේ. සුදු ලියවිල්ලේ කිසිම තැනක මෙච්චර ගෞරවයක් දීලා කතා කරන්නේ නැහැ ඕනෑම කෙනෙක්ට. මරිතුමිට විතරයි. වරප්‍රසාදයෙන් පූර්ණ වුණු තැනැත්තිය. ඒකනේ ඇයව නිර්මලව පිළිසිඳෙන්න සලස්වන්නේ දෙවන් වහන්සේ. සමිඳනන් වහන්සේ ඔබ සමගය. ඒ ඇති මරිතුමීට ජීවිතයේ ප්‍රශ්නවලට මුහුණ දෙන්න. පුරාණ ගිවිසුමේ දෙවන් වහන්සේගේ වැඩ සිටීම යැයි සැලකුවේ මා කිව්වා ගිවිසුම් කරඬුව. ගිවිසුම් කරඬුව තමන් ළඟ තිබෙන තාක්කක් ඕනම රජ කෙනෙක් ජයග්‍රහණය කළා. දෙවන් වහන්සේ ඔවුන් සමග බව ඔවුන් විශ්වාස කළා. දැන් මෙතන මරිතුමීට කියනවා දෙවන් වහන්සේ ඔබ සමගයි. එම්මානුවෙල් දෙවන් වහන්සේ අප සමගයි. ඒ තේරුම මරිතුමී දැනගන්නවා දෙවන් වහන්සේගේ සැලැස්මක් මේක. උන්වහන්සේ මාත් එක්ක ඉන්නවා. ඒ හින්දා ඕනෑම ප්‍රශ්නයකට මට මුහුණ දෙන්න පුළුවන්. ඒ වුණාට ඇයගේ සිතත් කැළඹෙනවා. සුදු ලියවිල්ලේ සඳහන් වෙනවා ඇය ඒ අසා ඒ වදන් අසා අතිශයෙන් කැළඹි මේ කෙබඳු ආචාරයක් දැයි සිත සිතා සිටියාය. සිත කැළඹෙනවා. නමුත් ඇතුලාන්තයෙන් සිරයි ඇය දෙවන් වහන්සේගේ වචනයට එහෙයි කියනවා. පළමු නත්තල දෙවන් වහන්සේ කැමැත්ත විමසනවා ඇය වෙතට එන්නට. ඇය එහෙයි කියලා බාරගන්නවා. මෙතන අවුරුදු 20ක් ජීවත් වුණු අය ඉන්න පුළුවන්. මෙතන අවුරුදු 60ක් ජීවත් වුණු අය වෙන්න ඉන්න පුළුවන්. හැම නත්තලේම ජේසු ඇවිල්ලා අහනවා ඔබෙන් ඔබේ කැමැත්ත. ඔබේ හදවතට වඩින්නට ඔබත් එක්ක ජීවත් වන්නට එන්නට. නමුත් හැම නත්තලේම අපි උන්වහන්සේව ප්‍රතික්ෂේප කරලා නම් තවම උන්වහන්සේට අපි ඉඩක් දීලා නැහැ. මරිතුමී සිත කැළඹුණත් ඉඩක් දුන්නා. මම උන්වහන්සේගේ දාසිය වෙමි කියලා දෙවන් වහන්සේට කියලා අවසරය දුන්නා. අපේ අවසරයක් නැතුව ක්‍රිස්තුන් වහන්සේ එන්නේ නැහැ අපි අතරට. ඒක මතක තියාගන්න. ලෝකයේ මැවීම පටන් මෙහෙමයි. අපේ ආදම් ඒ වගේ පටන් මෙහෙමයි. නිදහස් කැමැත්තට දෙවන් වහන්සේ ඉඩ දුන්නා. ඒ නිදහස් කැමැත්තට බාධා කරන්නේ නැහැ. අපිටත් නිදහස් කැමැත්තක් තියෙන උන්වහන්සේව පිළිගන්න එක ප්‍රතික්ෂේප කරන්න. මෙතන අවුරුදු 60ක් ජීවත් වුණු කෙනෙක් නත්තල් 59කට සහභාගී වෙලා ඇති. ඒ හැම නත්තලේම අපි උන්වහන්සේව ප්‍රතික්ෂේප කළා නම් මෙවර ඔබට අවස්ථාවක් තියෙනවා උන්වහන්සේව පිළිගන්න. ඔබේ ජීවිතයට එන්නට ඉඩ දෙන්න. තව එක දවසයි නත්තලට. අපි උන්වහන්සේට වඩින්න සුදුසු තැනක් අපි හදවතේ සූදානම් කරන්නට ඕන. ඉඩක් සූදානම් කරන්නට ඕන. මරියන් වහන්සේ ඇයි කැළඹුණේ කියලා අපි මෙනෙහි කරන්න අවශ්‍යයි. මොකද දැන් ඇය විවාහ ගිවිසුම් දීගෙන හිටියේ. නමුත් විවාහ වෙලා එක ගෙදරකට පදිංචියට ගිහිල්ලා නැහැ. ගාබ්‍රියෙල් දේවදූතයා මොනවද කියන්නේ ඇවිල්ලා? ඔබ පිළිසිඳගෙන පුතෙක් ලබනවා. මරිතුමි එන්නේ ආරොන්ගේ පෙළපතින්, පූජක පෙළපතින්. ඒ වගේ දියණියක් විවාහ වෙලා එක ගෙදරකට යන්න කලින් පුතෙක් ලබනවා කියන්නේ ගල් ගහලා මරලා දැම්මේ. ඒකට ජුදා නීතියෙන් අවසර තියෙනවා. මොකද අනාචාරයේ ගිහිල්ලා හදාගත් පුතෙක් කියලායි මිනිස්සු හිතන්නේ. ඒකයි යගේ සිත කැළඹෙන්නේ. ජුසේතුමා මොනව හිතයිද? ඔහුට කොහොමද කියන්නේ මම පුතෙක් ලබන්න යනවා කියලා? තමන්ගේ අම්මා තාත්තා ජෝකිනි මුනිంద్రයා සහ ආනා මුනිස්වරිය මොනව හිතයිද?
කවුද විශ්වාස කරන්නේ සුද්ධාත්මන් වහන්සේ මං කිරී පහළ වුණා මං පුතෙක් ලබන්න යනවා කිව්වොත් කවුද විශ්වාස කරන්නේ නමුත් මරිතුමීගේ සිත කැළඹුණාට දෙවන් වහන්සේ මාත් එක්ක ඉන්නවා කියලා ඒ දන්නවා ඒ කිරී තදින්ම විශ්වාස කළා ඒකයි ඇය කියන්නේ මම ස්වාමින් වහන්සේගේ තාසිය වෙමි ඔබ කී වචනේ ලෙස මට සිත වේවා ගැබ්‍රියෙල් දෙදූතයා කියනවා ඔබ පුතෙක් ලබනවා එතුමානන්ට ජේසුස් යන නාමය තබන්න. ඒ ජේසුස් කියලා නම තියන්න කිව්වේ. මොකද උන්වහන්සේ කරන්න යන කාර්ය සිහිපත් වෙන්න. ජේසුස් කියන වචනේ අර්ථය ගැලුම් කරුවා කියන එකයි. ජීසස් කියන්නේ the savior ගැලුම් කරුවා. උන්වහන්සේ අපව ගලව ගන්න යන්නේ. පුංචි කාලෙම ඒ නම තිබ්බේ ඒකයි ජේසුස් කියන නම. දාවිද්ගේ සිංහාසනය දෙවි ස්වාමින් වහන්සේ උන්වහන්සේට ප්‍රදානය කරනසේක. අන්න පළවෙනි කියවීමේ සඳහන් වුණු පොරොන්දුව ඉෂ්ට වෙන්න යන්නේ. සුදෝ සුවිශේෂය තුළ. ඒකයි අද පළවෙනි කියවීම සහ සුදෝ සුවිශේෂය අතර තියෙන සම්බන්ධය. ඊළඟට සුදෝ සුවිශේෂ පාටි මතක් කරනවා දෙවන් වහන්සේට නොකල හැකි කිසිවක් නැහැ කියලා. කරන්න බැරි කිසිවක් නැහැ. අපි මේ වචන අයිති කරගන්නවද? ගැබ්‍රියෙල් දෙවිදුතයා ඒ බව සඳහන් කරන්නේ එලිසබෙත්තුමිය ගැන කියලා. මොකද එලිසබෙත්තුමිය ඉතාමත් මහලු වයසේදී පුතෙක් පිළිසිඳ ගන්නවා. ස්නාමක ජෝම්තුමා. වන්දේයි කී ඇයට දැන් සවැනි මාසය. දෙවන් වහන්සේට නොකල හැකි කිසිවක් නැහැ. අපේ ජීවිතෙත් එහෙමයි. දෙවන් වහන්සේට කරන්න බැරි කිසිවක් නැහැ. මරිතුමී වගේ අචල දේව විශ්වාසයකින් අපි ජීවත් වෙනවා නම් අපේ ජීවිතෙත් දෙවන් වහන්සේට කරන්න බැරි කිසිවක් නැහැ. එනිසා අද දවසේ නත්තල දොර ළඟ තියාගෙන නත්තල අත ළඟ තියාගෙන අපි මරිතුමී වගේ විශ්වාසවන්තව ප්‍රසන්න වහන්සේව පිළිගන්න සූදානම් වෙමු. හෙට දවසේ නත්තල් දිව්‍ය පූජාවේදී අපි උන්වහන්සේව අප හදවතට පිළිගමු. ප්‍රතික්ෂේප නොකර මෙතුක්කල් හැම නත්තලේම උන්වහන්සේට ඉඩක් දුන්නේ නැත්නම් මෙවර නත්තලේවත් අපි උන්වහන්සේට අපේ හදවතේ ඉඩක් දෙමු. පිතාගේ පුත්‍රයාගේ ස්පින් සාන්තුගේ නාමෙන් ආමෙන්. අපි දැන් නැකිටලා අපගේ විශ්වාසය අන්නගා ප්‍රකාශ කරමු. එකම දෙවන් වහන්සේ කෙරෙහි මම විශ්වාස කරමි. අසහා පොළොවද පෙරළු පිරිසලද ආදල් සිරබලති දිව්‍යයන් කෙරෙහි විශ්වාස කරමි. දෙවන් වහන්සේගේ චන්ත්‍රය ආනන්ද එකම ස්වාමින්ද වෙන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කෙරෙහිද විශ්වාස කරමි. උන්වහන්සේ සෑම පළකටම පෙර පියාණන්ගෙන් ජනිතූසේක. උන්වහන්සේ දෙවියන්ගෙන් දෙවියෝද ආලෝකේ නාලෝකයේද සැබෑ දෙවියන්ගේ සැබෑ දෙවියෝද වෙනසේක. ජනතු නමුන් මා උන්ව ලැබ පියනන් වහන්සේ සමග එකම භවත්ව ඇතිව උන්වහන්සේ වැඩ සිටනසේක. උන්වහන්සේ හේතු කොටගෙන සියල්ල මා උන් ලැබුවේය. මිනිස් අපෝදේසාද අපකෙලි මුදේසාද උන්වහන්සේ ස්වර්ගයෙන් බැස බදානසේක. සුදාත්මන් වහන්සේගේ අනුභවයෙන් අනි මරියා වගේ මිනිස් බවගෙන උන්වහන්සේ මිනිස්යා වූසේක. තවද උන්වහන්සේ අපෞදේශා පොන්සු පිළාත් යටතේ කුරුස නැගසුම් ලැබ මරණී වේදනා විඳ උකුතු වී තැපත් කරනු ලැබුසේක. සුද නිවිලි පරිදි උන්වහන්සේ තුන්වෙනිදා උතාණුසේක. උන්වහන්සේ ස්වර්ගාරෝහණව පියනන් වහන්සේගේ දකුණු පසෙහි වැඩ සිටනසේක. ජීවිතින්ද මනුන්ද විනිශ්චය කරන්නට උන්වහන්සේ මහිමාන්විතව නැවත වඩිනසේක. උන්වහන්සේගේ රාජ්‍යට කෙළවරක් නොමැත්තේය. යනන් වහන්සේගෙන් හා පුත්‍රයන් වහන්සේගෙන් හා නික්මෙන සමිදානන්ද ජීවදායක නන්ද වූ සුදාත්මයන් වහන්සේ කෙරෙහිද විශ්වාස කරමි. උන්වහන්සේ පියනන්ද පුත්‍රයන්ද සමග එකම වන්දනාවත් මහිමයක් ලබනසේක. උන්වහන්සේ දිවසුන් මගින් කතා කළසේක. අපොස්මින් පැවතෙන
එකම සිදු කතලක ස්වභාව කෙරෙහිද විශ්වාස කරමි. පෞකමව සඳහා එකම ප්‍රසාසනාපණයක් ඇති බව අදහා ගනිමි. තවදුමල්ගින් නැවත නැගිටීමද මත් පැමිණි සදා ජීවිතයේද බලාපොරොත්තු වෙමි. ආමෙන්. ඒ විශ්වාසය තුළ අපගේ පොදු ආයිදීම් ස්වාමින් වහන්සේ ඉදිරියේ තබලා ආඥා කරමු. ශුද්ධෝ සභාව වෙනුවෙන් ආඥා කරමු. ආදර දෙවි පියාණනි, අපිරිසුදුතුම් පියාඇතුළෝ සභා ශ්‍රේෂ්ඨයින් විශ්වාසයේ නව ජීවනයක් ලබමින් දේව ජනතාව නිසිමං ගැන්වීමට ශුද්ධාත්මාලෝකය දාන කරන පිණිස ස්වාමිනී අපකරණ ආඥා සවදාල මෙනව. ජනනායකින් වෙනුවෙන් ආඥා කරමු. ආදර දෙවි පියාණනි, මුදලට බලයට වහල් නොවී රටේ ජනතාවගේ සුබසිත සඳහා අපකැප වී සේවය කිරීමට අප රටේ ජනනායකින් ශුද්ධාත්ම බලයෙන් පුරවන පිණිස ස්වාමිනී අපකරණ ආඥා සවදාල මෙනව. සඳහවත් ජනතාව වෙනුවෙන් ආඥා කරමු. ආදර දෙවි පියාණනි, ළඟින නත්තල පුහුවාටෝ පෙන්තරව තම ජීවිතවලට නවතාවයක් දෙමින් සැබෑ කිතුණු අනුගාමිකයන් වීමට අවසිවරම් දානය කරන පිණිස ස්වාමී අපකරණ ආඥා සවදාල මෙනව. යෞවනයන් වෙනුවෙන් ආඥා කරමු. ආදර දෙවි පියාණනි, තාවකාලිකව සතුට සොයමින් විවිධාකාර පාපී ක්‍රියාවන්ට යොමු වී සිටින තරුණ දූපුතුන්ට සැබෑ ප්‍රීතිය ඔබ වහන්සේ තුළ බව වටහාගෙන මනස්ථාපනය වීමට අවශ්‍ය ශුද්ධාත්ම වරම් ලැබෙන පිණිස ස්වාමිනී අපකරණ ආඥා සවදාල මෙනව. මොහොතක් අපි හැමෝම දෙනෙත් පියාගෙන දෑත් වැඳගෙන අපගේ පෞද්ගලික අවශ්‍යතාව වෙනුවෙන් දෙවිඳුන් යදිමු. මෙකිද අපගේ ස්වාමින් වන ජේසු ක්‍රිස්තුන් වහන්සේ දෙසම අපට ලැබේවා. ආමෙන්. පන්රොප්පු කිරීමේ අවස්ථාව. ලෝකාගෘත විස්වාමිනී, අප වහන්සේට පුදන මේ පූපේ වහන්සේගේ මහත්යාවෙන් ලබාගත් හේඳ පොළොවේ සරුසරෙන් හා මනුෂ්‍යගේ ශ්‍රමයෙන් හා සෑදෙනු හේඳ අප සඳහා ජීවනදායක භෝජනය බවට පත්වන හේඳ ඔබ වහන්සේට ප්‍රශංසා වේවා. දිවන් වහන්සේට සදා ප්‍රශංසා වේවා. ලෝකාගෘත විස්වාමිනී, අප වහන්සේට පුදන මේ මිදිරස්ස වහන්සේගේ මහන් දයාවෙන් අප ලබාගත් හේඳ මිදිවැලේ පළදාවෙන් හා මනුෂ්‍යගේ ශ්‍රමයෙන් හා සෑදුණු හේඳ අප සඳහා ආත්මික පාණි බවට පත්වන හේඳ වහන්සේට ප්‍රශංසා වේවා.
සහෝදරවරුනි මාගේ සහ ඔබගේ යාගයේ සිල්බත් දෙවි පියනන් වහන්සේට ප්‍රසන්න වෙන පිණිස ආඥා කරන්න ස්වාමීන් වහන්සේගේ නාමයෙන් ප්‍රශංසාවත් මහිමයත් සදාද අපට තමන් වහන්සේගේ මුසුද සබවටත් ප්‍රයෝජනයක් සදාද ඔබගේ ආශ්‍රයෙන් ස්වාමීන් වහන්සේ මේ යාගය පිළිගන්නාසේක්වා සදාතනදී විස්වාමිනිය වහන්සේගේ ශුද්ධාත්මයන් යානුභාවයෙන් පරිශුද්ධ කනිමරියාවන් දරුඵලයෙන් පූර්ණ කළක් මෙන්ම මෙම පූජා පීඨයේ මතට අප විසින් රැගෙන ආ පුද පන්රුද එම ශුද්ධාත්මයන් විසින්ම පරිශුද්ධවත් කර පළදනු ලබනසේක්වා මේ කිදපගේ ස්වාමින් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ සම අපට ලැබේවා ආමේන් ස්වාමින් වහන්සේ ඔබ සමග වෙනසේක්වා ඔබගේ සිත් යොමු කරන්න ස්වාමීන් වහන්සේ වෙත යොමු කර සිටිමු අපගේ දිවෙන් වෙන ස්වාමින් වහන්සේට ස්තුති කරමු ඒ ඔබේ තුද ක්‍රියාවකි පරිශුද්ධ පියාණනි සිල් බලස් දාතන් දෙවි ස්වාමිනි අප ස්වාමින් වෙන ක්‍රිස්තුන් වහන්සේ මගින් සෑම කල්හිද සෑම තැන්හිද අප ඔබ වහන්සේට තුති පිදීම සැබවින්ම යෝග්‍ය යුතුය සාධාරණී ගැලවීම දායකය සියලු දිවසිවරයෝ වහන්සේගේ පැමිණීම අනාවැකියෙන් ප්‍රකාශ කළෝය කන්නිමාතාව අපරිමිත ප්‍රේමයෙන් නිතුව සේකුසෙහි ඔවුන් වහන්සේ දරාගත් ජුවම්තුමාණන් ඔවුන් වහන්සේගේ පැමිණීමේ සුභාරංචිය ප්‍රකාශ කර ඔවුන් වහන්සේ පැමිණෙ විට පෙන්වා දුන්නහ. ඔවුන් වහන්සේ පැමිණෙන කල අප යාඥාවෙන් අවදිවද ප්‍රශංසාවෙන් අනුනවද සිටනසේ සියෝපතේ පූජෝත්සවයේ පැවැත්වීම සඳහා ප්‍රීතියෙන් සූදානම් වීමට ඔවුන් වහන්සේ සලසනසේක. එයින් සුරදූත අග්‍රදූත ආදී සුරසේනා සමූහේ නිරන්තර සාදු නන්දර අපගේ ගීතරාවේ දෙක් කරමින් ඔබ වහන්සේගේ මහෝත්තම භාවය අපි මෙසේ වර්ණනා කරමු. ශ්‍රීසුද ශ්‍රීසුද ලෝකාගදී ස්වාමීන් වහන්සේ ශ්‍රීසුද ආසස් පුරාත ඔබගේ මහිමෙන් ප්‍රීතිබේ සර්ගී ජය ශ්‍රී වේවා ස්වාමීන් වහන්සේගේ නාමෙන් වඳිනුමානෝ භාග්‍යවත්ය සර්ගී ජය ශ්‍රී වේවා එසේ ස්වාමිනි වහන්සේ සැබවින්ම සවිසුද්ධිය සුර සවිසුද්ධතාවෙල් පුත වහන්සේමය එහින වහන්සේගේ ආත්මෙන් ඥානුභාවයෙන් මේ පන්රු පරිශුද්ධවත් කරන මේ නයිදිමු අපේ සෙයියදුනි මේ පන්රු අපෝදේ සපගේ ස්වාමින් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ශ්‍රී ශරීරයත් ශ්‍රී රුධිරය බඩපත් වනු සඳහාය උන්වහන්සේ දුක් සහිත මරණයට සීක මැතෙන් තමන් පවරා දෙනු පෙර පූපේරගෙන වහන්සේට තුති පුදමින් ඒ කඩා ස්වකීය ශ්‍රාවකයන්ට දෙමින් මෙසේ වදාළසේක ඔබ සැම මින් කින අනුභව කරන්න සැබවින්ම මේ අවබෝධය සපවරා දෙනු ලබන මාගේ ශරීරයයි රාත්‍රී භෝජන මැළඳුව පසු නාන්සේ මි කුසලාන්ද රැගෙන නැවත තුති පුදා ස්වකීය ශ්‍රාවකයන්ට දෙමින් මෙසේ වදාළසේක ඔබ සැමමින්ගෙන පානය කරන්න සැබවින්ම මේ අභිනව වූ දානන්තෝද කිවිසුමේ මාගේ රුධිර කුසලානයි. පෞකමව සඳහා බෞද්ධ සාදසින මනුෂ්‍යන් දෙසාද ඒ වගුරුන් ලබන්නේය. මා සිහි කිරීම පිණිස මෙය සිදු කරන්න. අපි විශ්වාස කරන අභිරහස ප්‍රකාශ කරමු. සමීනෝ උපුත් ගුණෝ සමීනෝ තාලි සමීනෝ රෙමත වඩින එහින් පියන් වහන්සේගේ මරණ දුතාන්ද සීපත් කරමින් ජීවන දායක පූපේද ගැලවීම දායක කුසලන්ද අපි වහන්සේට පුද කරමු. ඔබ මේ සිරිබිනබට සේවය කරන්න සුදුසන් වශයෙන් සැලකීමගෙන අපි වහන්සේට තුති පුදමු. ක්‍රිස්තුන් වහන්සේගේ ශ්‍රී ශරීරයටත් ශ්‍රී රුධිරයටත් සහභාගි වන වූ අප සැම ශුද්ධාත්මෙන් විසින් එක්සත් කරනු ලබන ලෙස අපි ආවණත වායද සිටිමු. ස්වාමිනී මුලේ පෙතර පවත්නා ඔබ වහන්සේගේ ශුද්ධ ස්වභාව සිහි කළ මැනව
ෆ්‍රැන්සිස් නැමැති අපගේ ශුද්ධෝත්තම පියාණන්ද දේවසිරිත බැලන්ස් නැමැති අපගේ අපොස්තුලික පරිපාලක රද ගුරුතුමන්ද සකල පූජක පිරිස සමග මෙහි රැස සිටින සෑම දෙනා තුළම සභාව දයාගුණෙන් පිරිපුන් වන්නට සලස්සනු මැනව මේ මොහොතේ අප අතරින් වියෝ වූ හැම දෙනා සිහිපත් කරලා ආඥා කරමු මෙලවින්නේ බොහන්සෙ වෙත කැඳවාගත්තේම දාස දාසින් සිහි කළ මැනව ප්‍රසන්නාපනේ දීපා පෙට නැසෙමින් බොහන්සගේ පුත්‍රයන්ගේ මරණයට සහභාගී වූ වුන් උන්වහන්සේ සමක් සදා ජීවිතයේ සඳහා නැවත නැකිරින්නට සලසුණු මැනව උත්ථානය බලාපොරොත්තු වූ මීගේ අපගේ සහෝදර සහෝදරියන්ද උභහන්සගේ දනුකම්පාව කරේ විශ්වාසිත වමින් නැසුණනුගේ සියල්ලන්ද සිහි කර උභහන්සගේ ශ්‍රීවත් මණ්ඩලයේ ආලෝකයේ වෙත රෝන් පිළිගත මැනව අපසියලන්න දනුකම්පා කළ මැනව භාග්‍යවත් දේව මාතාවන් වන කන්නි මරියාවන්ද සුදු ජුසේ මුනිඳුන්ද භාග්‍යවත් අපෝස්තුළු වරුන්ද සෑම කාලයන්ම උභහන්සගේ කැමැත්ත ඉටු කරමින් දිවි ගෙව් සුදු ජුසේ වාස් මුනිතුමන්ද සුදු වන්තෝනි මුනිඳුන්ද ඇතුළු සෙල්ම සුද්ධවන්තයන් සමග සදා ජීවනයේට සහභාගී වීමට අපසුදුස්සන් කළ මැනව තවද උන් හා සමග උභහන්සේට ප්‍රශංසා කිරීමටද උභහන්සගේ මහිමේ වර්ණනා කිරීමටද උභහන්සගේ පුත්‍ර වූ ජේසු ක්‍රිස්තුන් වහන්සේ මගින් අපට වරම් දුන මැනව මේ දිව්‍යාගය උතුම් අවසව සඳහා හැමෝම දැත් වැඳගම උන්වහන්සේ මගින්ද උන්වහන්සේ සමගද උන්වහන්සේ කෙරෙහිද සියලු බලති දෙවි පියාණනි සුදහත්මයන්න් හා සමග එක්වඩවසන්නා වූ උභහන්සේට සකල ගෞරවයත් මහීමයත් සදාටම අත් වේවා අපිට නැකිටලා ක්‍රිස්තුන් වහන්සේ අපිට ගැන උලෙසම දෙවි පියනන් වහන්සේ අමතමු ස්වර්ගයේ වැඩ සිටින අපගේ පියාණනි ඔබ වහන්සේගේ ශ්‍රී නාමයට ප්‍රශංසා වේවා ඔබ වහන්සේගේ රාජ්‍ය පැමිණේවා ඔබ වහන්සේගේ කැමැත්ත ස්වර්ග හිමින් මිලදිට වේවා අපගේ දිනදා භෝජනය අද අපට දාණය කළ මැනව අපට වර්ධකන අයගේ වැරදි අපකම කරන්නාක් මෙන් අපගේ වැරද්ද කමා කළ මැනව පාපවස්සන් රසවීමට අපිට නොදී අයහපත් නම් මුදාගත මැනව ස්වාමිනී සිනවහපති රබුදා ගන්නා මිඳ අපගේ මේ ජීවිත කාලයේදී අපට සාමෙදෙනි මිඳ අපි ආයෙදිමු. එවිට බුහන්සේගේ කරුණාබර පිට ලැබෙනී තුරුම පවින් මිදී සිනු කරදරේ සුරක්ෂිත වී අපගේ ගැලුම් කරුවන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ නැවත පැමිණීමේ භාග්‍යවත් අපේක්ෂාවෙන් අපි විසෙන්නෙමු. රාජද බලද මහිමේද සදාටම වහන්සේගේ සාමෙබ සමග තමයි අමි මාගේ සාමෙබට දෙමි සුඛී ශ්‍රාවකෙනම තවදාල ජේසුස් ක්‍රිස්තුස් ස්වාමිනී ඔබහන්සපගේ පාපයන් මතකා ඔබහන්සගේ ස්වභාවයේ විශ්වාසය සලකා ඔබහන්සගේ කැමැත්ත පරිදිම ස්වභාවට සාමී සමගි දාණය කරන්න කරුණා කළ මැනව ඔබ වහන්සේ සදාටම වැඩ සිටින සීක රජකම් කරන සීක ආමේ ස්වාමින් වහන්සේගේ සාමය ඔබ සමග නිතරම පවතිවා ඔබ සමගද පවතිවා අපි කිනිකාට සාමය පතමු ඔබට සාමය වේවා ලුවේ පවන්න දේවාල බාලකයාදනි අපට කරුණා කළ මැනව ලුවේ පවන්න දේවාල බාලකයාදනි අපට කරුණා කළ මැනව ලුවේ පවන්න දේවාල බාලකයාදනි අපට සාමය දුන මැනව මෙන්න ඉදෙවන් වහන්සේගේ පැටළු පොත කියano මෙන්න ලුවේ පව හරි නැතනෙන් වහන්සේ මෙන්න දවසේ හෙට එළමෙන නත්තලේ උන්වහන්සේට වඩින්නට තැනක් අපේ හදවතේ සූදානම් කරන්න කියලා අපෙන් ඉල්ලන ස්වාමින් වහන්සේ උන්වහන්සේගේ භෝජනයට කැඳීමලත් අපි හැමෝම වාග්යවන්තයෝය ස්වාමිනි ඔබ වහන්සේ මාගේ දිවසට වඩින්නට මම සුදුසෙක් නෙමි ඒ තචනයක් පමණක් අදාළ මැනවේ ඊට මාගේ ආත්මය සෝවන්නේය අපි ආඥා කරමු
සිරුබලති දෙවි ස්වාමිනි අපගේ ගැලවීමේ පොරොන්දුව මෙන් අපට දුන් මේ දිව්‍ය සප්‍රසාද භෝජනයේ වෙනුවෙන් අපි බොහන්සේට තුති පුදමින් මෙසේ ආයදින්නෙමු ඔබ පුතුන් වන් මෙලෝ දිනෝ උපත නිසි අවිරින් සමරනු සඳහා අපට පිහිටුව මැනව දිනෙන් දින අප භක්තියද කිතුනු ඇදහිල්ලද වර්ධනය කරමින් විමුක්තිය අත්පත් කරගන්න සඳහා අපට වරම් දුන මැනව මෙකිද අපගේ ස්වාමින් වන ජෙස් ක්‍රිස්තුන් වහන්සේ උදෙසා අපට ලැබේවා ආමේන් ස්වාමින් වහන්සේ ඔබ සමග වෙනසේක්වා සිරුබලදිවි මහෝත්තමයන්න් වන පියානෝදිය පුත්‍රයානුද සුධාත්මයානුද ඔබ සියලු දෙනා ආශිර්වාද කර ආරක්ෂා කරනසේක්වා ආමේන් යන්න සාමේ ගෙන යන්න අවසාන ගීතිකාවට සහභාගී වෙනවා स्वामी पिता पुत्र स्वामी नाम जस्पिटाई।